ජීවිතයට වෙනසක් අවශ්‍යයි කියලා ඔබට හිතෙනවද? එසේනම් කොණ්ඩ විලාසිතාවකට යන්නේක තමයි හොඳ. කොණ්ඩ විලාසිතාවකට පහසුවෙන් ඔබේ ජීවිතයට වෙනසක් එක් කරන්න පුළුවන්. ඒන් ඔබට නව පෙනුමක් සහ නව ඉදිරි දැක්මක් ගෙනෙනවා. ඔබේ මුහුණේ හැඩය අනුව මුහුණට ගැලපෙන කොණ්ඩ විලාසිතා සහ වයස්ගත පෙනුම වැඩි කරලා පෙන්වන්න සහ ඔබ කරන වැරදි කොණ්ඩ විලාසිතා ගැන තමයි අද වීඩියෝ එක. විවිධ වර්ගයේ කොණ්ඩ විලාසිතා මගින් මුහුණේ හැඩය ලස්සන වැඩි කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම තමයි නොගැලපෙන කොණ්ඩ විලාසිතාවක් කරොත් ඔබේ පෙනුම අවලස්සන කරලා පෙන්වන්නත් පුළුවන්. මෙන්න මේ හින්දම අලුත් අලුත් කොණ්ඩ විලාසිතාවලට වැඩි දෙනෙක් යන උත්සාහ කරනවා. කොහොම වුණත් අලුත් හෙයා ස්ටයිල් එනවා වගේම ඉක්මනටම පරණත් එනවා. ඔයාගේ වයස, මූණේ හැඩය, කැමති විලාසිතා පිළිබඳව කරුණු කිහිපයක්ම අපි ගෙනීමට සූදානමින් ඉන්නවා. ඉතින් ඒ මොනවද කියලා බලන්න අපි ඉක්මනටම යමු. පළවෙනි කාරණාව තමයි කොණ්ඩේ ගොඩක් ටිකට තියාගන්න එක. ගොඩක් ටික කොණ්ඩයක් තරුණ කෙනෙකුට නම් හොඳ පෙනුමක් එකතු කරනවා. නමුත් වයසත් එක්කම අපේ කොණ්ඩේ නොයෙක් කාලගුණික, දේශගුණික සහ වෙනත් හේතුන් මත අඩු වෙලා යනවා. ඒ නිසා දිග කොණ්ඩේ නිරෝගීකමත් අඩු වෙනවා. එතකොට කොණ්ඩේ තිබුණු වොලියුම් එක අඩු වෙලා යනවා. ඒක ඔබට ආකර්ෂණීය පෙනුමක් එකතු කරන්නේ නැහැ. ඒ වගේම ගොඩක් ත්‍රස්නේ දවසක වගේම වැස්ස දවසකත් දිග කොණ්ඩයක් කඩාගෙන යන එක ලොකු ප්‍රශ්නයක් නේද? එහෙම කියලා ඔබ ඔබේ කොණ්ඩය කපන්න උත්සාහ කරන්න එපා. ඒ වෙනුවට ටිකක් දිග අඩු කරලා මෙන්න මේ වගේ හෙයාර් ස්ටයිල් එක වෙනස් කරන්න උත්සාහ කරන්න බලන්න. දිග හැටි හින්දම පෝනිටේල් එකක් දාන්න, කොණ්ඩය ගොතන්න, එහෙම නැත්නම් අප්ටෝ එකකට යන්න තමයි ඔබ නිතරම උත්සාහ කරන්නේ. දිග නිසා වෙන විකල්ප නැතිවීමකට හේතුවක් වෙන්නත් පුළුවන්. නමුත් මෙන්න මේ වගේ විලාසිතා ඔබට කැළපෙනවද කියලා බලන්නකෝ. දෙවෙනි කාරණාව, ඔයාගේ පෙනුම වෙනස් කිරීමට උත්සාහ නොකිරීම. අවුරුදු ගාණක්ම එකම විදිහට ඔයා කොණ්ඩේ තියාගත්තේ. එහෙනම් වෙනසක් කරමුද? ඔයාගේ පෙනුම වෙනස් කරන්න ඔයාගේ හෙයාර් ස්ටයිල් එකට ඉඩ දෙන්න. ඒ වෙනුවෙන් ගොඩක් ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මේ විදිහට ඔයා කොණ්ඩේ පීරපු පැත්ත වෙනස් කරන්න, ඒ වගේ පොඩි පොඩි දේවල් කරලා බලන්න. මේක නම් කියන්නම ඕන දෙයක්. පොනිටේල් එක දාන විදිහ වෙනස් කරලා බලන්න. ටිකක් උත්සලා දාන්න, මුහුණ දෙපැත්තට ලූප්ස් වැටෙන විදිහට දාන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි වැරදියේ කොණ්ඩේ බෙදීම. මේ දවස්වල කොණ්ඩේ බෙදෙන ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා දන්නවද? මැද්දෙන් බෙදෙන එක. මේක හැමෝටම ගැලපෙන්නේ නැහැ. සමහර අයට කොණ්ඩ මැද්දෙන් බෙදලා පීරුවම ගොඩක් වයස පෙනුමක් පේනවා. ඒ වගේම මුහුණ ගොඩක් මහතයි වගේ පේනවා. ඉතින් ට්‍රෙන්ඩ් එක කරන්නත් ඕන නම් කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් තමයි. සොෆ්ට් ඉරිගියුලි පාර්ට්ස් හෙයාර් ස්ටයිල් එකට එකතු කරගන්න. පොඩි පොඩි දේවල් වලින් කොච්චර වෙනසක් කරන්න පුළුවන්ද කියලා බලන්න. හතරවෙනි කාරණාව, කඩා හැලෙන සිනිඳු කොණ්ඩ විලාසිතා. ඔයාලා දැකලා ඇති නිරූපිකාවන්ට තියෙන මෙන්න මේ වගේ විලාසිතා. ස්ලිප්ස් ඩවුන් හෙයාර් ස්ටයිල් කියලා කියනවා අපි. මේක ගොඩක් ලස්සනයි. නමුත් කාලයත් එක්කම අපේ තරුණ පෙනුම වෙනස් වෙනකොට මේ විලාසිතාව හරියන්නේ නැහැ. එතකොට මූණේ අඩුපාඩු හොඳින් පේන්න ගන්නවා. මූණේ හැඩයත් වෙනස් වෙලා පේනවා. ඒ හින්දා වයසත් මූණේ හැඩයටත් ගැළපෙන විදිහේ කොණ්ඩ විලාසිතා කරන්න යොමු වෙන්න ඕනේ. කොණ්ඩය සහ සමට එක්ක සමාන බවක් දෙන්න ඕනේ. ඒකෙන් අනිත් අයගේ අවධානය දිනා ගන්න පුළුවන්. කොණ්ඩ විලාසිතාව නිසා මූණේ අඩුපාඩු එක පාරටම පේන්නේ නැහැ. ඒ නිසා වයස්ගත පෙනුම අඩුවෙන් පේනවා.
පස්වෙනි කාරණාව මූණේ හැඩය ගැන දැනුවත් නොවීම ගොඩක් වෙලාවට අපි හයාකට එකක් තෝරගන්නේ කවුරු හරි කෙනෙක් දිහා බලලා මේක වැරදි දෙයක් එයාට ලස්සන වුණාට අපිට ඒක ගැළපෙයිද කියලා පුඩක් අය හිතන්නේ නැහැ මේකට ප්‍රධාන හේතුව මූණේ හැඩය ගොඩක් දෙනෙක්ට මේ ගැන තියෙන දැනුම අඩුයි උදාහරණයක් කිව්වොත් රවුම් මුහුණට බෑන්ඩ්ස් ලස්සන නැහැ හතරස් මූණකට කලින් කියපු කොණ්ඩෙ මැද්දෙන් බෙදලා කරන විලාසිතා හොඳින් ගැලපෙනවා ඕවල් මූණකට ඩීප් සයිඩ් පාර්ට්ස් හොඳින් ගැලපෙනවා මෙන්න මේ විදිහට ඔයාගේ මූණේ හැඩය අනුව ඔයාට ගැලපෙන හෙයා ස්ටයිල් විදි වෙනස් වෙනවා කොච්චර බැලුවත් ඔයාගේ මූණේ හැඩය තේරුම් ගන්න බැරි නම් ලේසි විදියක් කියන්නම් මේ රූප රාමුව බලන්න ඔයාගේ මූණ වාගේ තියෙන මේ වගේ අය කරලා තියෙන විලාසිතා මොනවද කියලා බලන්න. ඒ අනුව ඔයාගේ විලාසිතාව තෝරගන්න. ඒ මගින් වැරදි කොණ්ඩ විලාසිතා මගින් ඔයාගේ මූණට එක්කලා තියෙන වයස ටිකක් අඩු කරගන්න පුළුවන්. හයවෙනි කාරණාව හෙයා බන්. හෙයා බන්ස් කියවම කරන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. මේක හරිම ලේසි කොණ්ඩ විලාසිතාවක්. රසන දවසට හරිම පහසු විලාසිතාවක්. විවාහ උත්සවවලට යන අය හෙයා බන් එක තෝරගන්න හේතුව මේකම තමයි. ඒ වුණාට ඔයා දන්නවද? හෙයා බන් එකකින් ඔයාගේ මූණට වැටි වයසක් එකතු කරනවා කියලා. අපි වයසට යනකොට කොණ්ඩෙ දුර්වල වෙලා වොලියුම් එක අඩු වෙනවා. එතකොට අපේ හෙයා බන් එක පොඩියට හීනියට තමයි පේන්නේ. එතකොට අපේ මූණ ගොඩක් ලොකුවට පේනවා. නමුත් ඔයාලට හෙයා බන් එකක් කරන්න ඕනේ නම් මේ විදිහට කරන්න පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්. ඔයා බන් එකක් දානවා නම් ටිකක් උඩට වෙන්න දාන්න බලන්න. එතකොට වයස ටිකක් පේන එක ටිකක් අඩු කරගන්න පුළුවන්. අනිත් එක ෆ්‍රේම් කරන එක. ඒ කියන්නේ මූණේ දෙපැත්තට ලූප්ස් එකතු කරන එක. එතකොට මූණට එක පාර එන අවධානය අඩු වෙනවා මේ විදියට ට්‍රේම් කරන විදි කීපයක්ම තියෙනවා ඔයාලට ගැළපෙන එකක් කරලා බලන්න ලස්සනක් තියෙනවද කියලා හත්වෙනි කාරණාව තද පාට වර්ණ අපි කොණ්ඩෙ සුදු වේගෙන එනකොටම මුලින්ම කරන්නේ කළු පාට හෙයා කලයකට යන එක ඉතින් වයසට යනකොට අපේ කොණ්ඩේ තද කළු පැහැයක් කෑව තරුණ පෙනුමක් එකතු කරන්නේ නැහැ. ඒ වෙනුවට ස්වභාවික කළු පැහැ වෙනුවට ලා දුඹුරු වගේ වර්ණයක් හොඳට ගැලපෙනවා. ඔයාට වැඩි ලස්සනකුත් එකතු කරනවා. ෂායා හරි ලස්සනයි. එයාගේ හෙයා ස්ටයිල් එක එයාගේ මූණට හොඳට ගැලපෙනවා කියන එක අහන්න කාන්තාවන් වන ඔයාලා ගොඩක් කැමති නේද? ඒකෙන් ඔයාගේ ආත්ම ශක්තිය වැඩි කර ගන්නත් පුළුවන්. හෙයා ස්ටයිල් කරන්න බය වෙන්න එපා. ඔයා කැමති විලාසිතාවක් තියෙනවා නම් කරලා බලන්න. කොණ්ඩේ තියෙන හොඳම ගුණය තමයි ආපහු වැවෙන එක.